භාගවතු අරහතු සම්මා සම්බුද්ධස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස ශ්‍රද්ධා සම්පන්න කාරණික පින්නතුන නාමුතුම් සද්ධර්ම ශ්‍රවනය සඳහා සූදානම් වන මොහත ලෝතරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල එවතුම් සද්ධර්මසාගරයෙන් ස්වල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නටයි ඔබ හැම දෙනාම සූදානම් වන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළවී දේශනා කරනු ලබන්නේ මේ ලෝකයේහි පවත්ම යතා ස්වභාවේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ නමක් වැඩහිටියත් නැතත් මේ ලෝකයහි පවතින යතා ස්භාවේ පිළිබඳවයි භාග්‍යතුන් වහන්සේ නමක් විවරණය කරනු ලබන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ නමක් විවරණය කරන යතා ස්භාවය අපිට හේතු පල ධර්මය හැටියට තේරුො ගන්නට පුළුවන් කමතිබෙනවා. හේතු පල ධර්මත්ඥාය. සසර පැවැත්ම කියල කිව්වට මේ හැමතනකදිම තියෙනදේ තමයි හේතු පලධර්මයක ක්‍රියාකාරීත්වය. හේතුන් නිසා යම් පලධර්මයක හටගැනීම. ට යම්කිසි ධර්මයක් නිසා තව ධර්මයක හටගැනීම හෝ වැෑවීම හෝ එමත් නැතිනං වෙනස්වීම හෝ සිදුවෙනු ලබනවනන් ඒ සෑම කාරණාවකටම මූලිකවන ධර්මයන් අපි හඳුන්වනු ලබනවා ප්‍රත්්‍ය හැටියට හි බලපෑමට ලක්වනදී ප්‍රත්්‍යය සම්පන්්ඩය හැටියට හඳුනාර්ගනු ලබනවා. ති මේ හේතුඵල ධර්මණ්‍යාය පිළිබඳව අප සාකච්ඡා කරනකොට භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තුළ විවිධ ක්‍රමවේදයන් තුළින් විධ පර්ය අයන් තුළ මේ හේතු පල ධර්මණ්‍යාය පිළිබඳව හඳුන්නනු ලබන ආකාරය අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. චතුරාරය සත්‍යය ධර්මය හැටියට එවගේම පටිච සවපාද ධර්මය හැටියට සුවිසි ප්‍රත්්‍යය හැටියට මේ සෑම ආකාරයකටම හේතුඵල ධර්මය පිළිබඳව භාග්‍යතන් වහන්සේ ලෝකයට විවරණය කරලා පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ භාගිතන් වහන්සේගේ විස්ථාරිත හේතු පල දහම පිළිබඳ අපි විමසාබලන කොට අපට දකින්නට පුළුවන්කමතිබෙන්නේ අභිධර්ම පිටකෙහි දැක්වෙන සුවිසි ප්‍රත්්‍යය ධර්ම විභාගය පිළිබඳව. අක් ධර්මකාරණා තේරුම් ගන්නට ගියත් අපට මේ සෂසි ප්‍රත්ති ධර්ම විභාගය කියන එක එතාම වැදගත්වයවා. ඒ නිසාම තමයි අප ඒ පිළිබඳව විශේෂයම මූලික හඳුනා ගැනීමක් සිදු කරගන්නට මේ දේශනා මාලාවත් තුළ බලාපොරොත්තු වන්නේ. අබිධර්ම පිටකේ පිළිබඳව හෝ පට්ඨන ප්‍රකරණය පිළිබඳව හෝ පරිපූර්ණ ලෙස සරුව සම්පූර්ණ ලෙස ඉගැනීමක් විදිහට නෙමෙයි සුවිසි ප්‍රත්්‍යයන් කියන්නේ මොනාද කියන එක පිළිබඳව යම් අවබෝධයක් ඔබට සරලව ලබාගන්නට පුළුවන්කම ලැබෙන ආකාරයට මේ දේශනාව දේශනාමාලාවක් විදිහට සිද්ධ කිරීම තමයි අපේ පරමාර්තය බවට පත්වෙෙන්නේ. ඊට පස්සේ ඔබ මේ ප්‍රත්‍යය පිළිබඳව හඳුනාගැනීමෙන් අනතුරුව අපට පුළුවන්කම තිබෙනවා. ඒ ප්‍ර්‍යධර්මයන් අනිෙකුත් අවස්ථා සමඟ. ගැලපෙන ආකාරය පිළිබඳව කියැන නෙක් අපි තේරුම් ගන්නා අවබෝධ කරගන්නා ධර්ම න්‍යායන් සමඟ කොහොමද යෙදෙන්න්නේ කියන එක පිළිබඳව අපිට පැහැදිලි කරන්නට පුළුවන්කමතියෙනවා ඇතුකට ඔබට ඒ ධර්මඥානය දියුණවීම තුළ. බහුස්ෘත තාවය දියුණවීම තුළ ය දහම් කරනු අවබෝධයට එක ප්‍රයෝගික කොච්චර උපකාර වෙනද කියනක පිළිබඳව ඔබට තේරුම් ගන්නට විට පුළුවන්කම තිබෙනවා එනිසා බලාපොරොත්තු වෙන්නේ මේ අවබෝධය කියනෙකගේ ඒ ධර්මච්ඥානයේ වැඩිදියුණු කරගන්නට බොහෝසේෙන්ම උපකාරවයකෙන්දේ. ඉතින් ඒ පිළිබඳව අපි බලකට අපි මේ සුවිසි ප්‍රත්්‍යය හඳුනා ගනිමින් හේතු ප්‍රත්්‍ය පිළිබඳව හඳුනාගත්තා ඉල්ලඟට ආරම්මන ප්‍රත්්‍යභාගේ පිළිබඳව තේරුන් ගත්තා තෙවනුව අධිපති ප්‍රත්්‍ය පිළිබඳවයි අප සාකච්ඡාවට බඳුන් කෙරුණේ අධිපති ප්‍රත්්‍ය පිළිබඳව කතා කරනකොටත් අප අවසාන වසයෙන් ගොහොමද ඒ කසලා කුසල ධර්මයන්ගේ ප්‍රත්්‍ය විභාගේයේ සිද්ධ වන්නේ කියන එක පිළිබඳව හඳනාගත්තේ කියන්නේ අධිපති ලෙස කුසලයක් කොහොමද අකුසලකට අධිපති වෙන්නේ කුසලයකට අධිපති වෙන්න අව්‍යප්‍රේකට අධිපති වෙන්න කොහමුද කියෙනක පිළිබඳවනතින අධිපති ප්‍රත්ත්‍යයෙන් ප්‍රත්තිවන්නේ කොමද කියෙ පිළිබඳව මූලික වස්සයම අප හඳනාගන්නට ඒදනා නො කරුණු තුනක් එතන දෙපි කතා කරේ කුසලය කුසලයකට කුසලය, අකුසලයකට කුසලය අව්‍යාගෘතයකට කොහොමද අධිපති ප්‍රත්යෙන් ප්‍රත්‍ය වන්නේ කියනෙ එක පිළිබඳව තමයි හිදීත් අප හඳුනාගන්නට ඒදුනේ. මේ කරුණු තුනට අමතරව. අපි දැන් ඔබට අවබෝධයක් තියෙන මේ තුන අපි හඳුනාගන්නා ක්‍රමයට අදාළ මේ කරුණු තුන කොහෙන්ද පැමිණින්නේ කියනෙ එක පිබඳ ඔබට ම අවබෝධයක් තියනවා. පොහඳදු පැමිණින්නේ කුසලා දම්මා, අකුසලා දම්මා, අභ්‍යාකතා ධහමා කියන ර ධම්ම සංගනිප්‍රකරණයහි තිකමාතිකාවන්ගේ පලවෙනි කුසලත් තිකය අනුව තමයි ප්‍රත්‍යම විදිහට මේ පෙ ගැස්සීම සිද්ධරන්නන මේ හැඳන්නේීම. එනිසා තමයි කුසල ධර්මයක් කුසල ධර්මයකට අධිපති ප්‍රත්ත්‍යයෙන් ප්‍රත්්‍ය වෙනවා කුසල ධර්මයක් කුසලයට අධිප්‍රති ප්‍රත්යෙන් ප්‍රත්වෙනවා කුසලයක් අභ්‍යාකතයකටධිපති ප්‍රත්යෙන් ප්‍රත්්‍යව වෙන කියලා මේ අධිපති ප්‍රත්යෙන් ප්‍රත්්‍යවීම පිළිබඳව අන්නේ එනිසායි හඳනාගන්නට ේදර. දැන් මේ තුංාකාරයටම පමණක්මද මේ ප්‍රත්්‍යවීම තියන්නේ. සමහර අවස්ථාවලද අපිට කොටස් දෙක් තාදී ලෙස දක්වන්නට පුළුවන්කමක් තියෙන. අනේ නිසා අපි මෙතනදි කොටස් හතරක් විදිහට අපි පර්යායක් කරගෙන අපි කතා කරන තව කරුණා පාතෘ කාවකොන්න මේ විදිහට අපිට එකතු ගරන්නට පුළුවන් කකමතියන කොහොමද. කුසලෝ දම්මෝ කුසලස්සච, අභ්‍යක තත්ස්සච ධහම්මසා, අධිපති පච්චයන පච්චෝ. කුසලෝ දම්මෝ, කුසලස්සච, අභ්‍යාක තස්සච දම්මසා අධිපති පච්චයන පච්චයතුට කුසල ධර්මයක්, කුසල ධර්මයටද අව්‍යාකෘත ධර්මයට ද අධිපති ප්‍රත්්‍යයෙන් ප්‍රත්ති වේ. එතුොට මුලින් අපි ගත්තෙ හොද කුසල ධර්මයක්, කුසල ධර්මයකට අධිපති ප්‍රත්ත්‍යයෙන් ප්‍රත්්‍යව වෙන විදිටහ ගත්තා ඉන් පසු කුසල ධර්මයක්ක ුසල ධර්මයකට අධිපති ප්‍රත්තයේ ප්‍රත්්‍යය වන හැටිගත්ත කුසල ධර්රමය අ්‍යාකෘට ධර්මයකට හොමද අධිපති ප්‍රත්තයෙන් ප්‍රත්්‍යයව වන්නේඒක පිබව හුනාගත්ත. හැබැයි මෙතන තියෙන විශේෂත්්‍යය තමයි තනද අපිහඳනාගන්නේ කුසලයක් කුසලට මෙම අව්‍යකෘතියකට දෙක අවස්ථාව කුසලේකට අව්‍යාකෘයකට ප්‍රත්්‍යය වන්නේ කොහොමද කියක පිළිබඳ. අතනද වෙනවෙනම හතා කළේ තනද. ුසලේ අව්‍යාෘති කියන දෙකටම ප්‍රත්්‍ය වන්න කොහොද එකම වෙලාවකදදි කුසලේටත් ප්‍රත්වවා අව්‍යාකෘථයට ප්‍රත්්‍ය වෙන එට කලින් වන සිදුවීමකද කුසලේ කියනද මේ පසු අවස්ථාවකතියන කුසලටසා අ්‍යාකෘතයට කොහොමද අධිපති ප්‍රත්ති ප්‍රත්්‍යවීම සිද්ධවෙෙන් අන්නේ පිළිබඳව දක්කනකොට කියනවා කුසලාධදිහිපතති සම්පයුත්තකානං කන්දාානං චිත්ත සමුට්ඨානා ංච රූපානං අධිපති පච්චේන පච්චියෝ. දට කුසලලා අධිපති කුසල සිත්්හිය එදන අධිපති වසයෙන් එදනේ ධර්මටික එකනනි මනාද කුසල් සිතක අධිපති කෘත්ත කරනවා කියලකිවවෙ. අපි අධිපති කෘත්ය කරන ධර්ම හැටියට කතා කලා සහජාත වසයෙන් එහි පිදි එතනම තියන ධර්මයන්ට අධිපති කෘතය කරන ධර්මහැටියට චන්ද චිත්ත විරි වීමංස කියන මේ ධර්ම සතරයධදිිපාද හැටියටත් අපි හඳනාගන්නවා චන්ද චිත්ත විරි වීමන්ස කියන දර්ම. දට මේ කුසල ධර්මයක් කුසල ධර්මයකට අධිපති ප්‍රත්්‍යයෙන් ප්‍රත්වේෙන කුසල ධර්මයකටත් අව්‍යාක්‍රත ධර්මයකට තක විදිහට. ගොහොමද කුසලාධිපති සම්පයුත් කාන, කන්දාානං චිත්ත සමට්ටානංච රූපාණං අධිපති පච්චේන පච්චෝ. එතුට යම් කිසි විදිහකින් කුසලාධිපති අ චන්ධාධිපතිව හෝ චිත්තා අධිපතිව හෝ විරාධිපතිව හෝ වීමන් සාධිපතිව උපදින කුසාසිතක ඒ චන්ධාධිපති බව චන්දය උපදින චන්දය ඒ සිතේ යෙදෙන වේදනා සංඥා සංස්කාර කියන ඒ සියලු ස්කන්දයන්ක තමන්ගේ අධිපති බව පතුරවන අධිපතිීත්වය පතුරවනවා ඒ ස්කන්දටිකට අධිපති බව පතුරනව වගේම තන් සමුටඨානා නංච රූපාන ඒ සිතෙන් උපදවන යම් රූප ධර්මටිකක් තියෙනවාන එඒ සිතිෙන් උපදවනු ලබන ඒ රූප ධර්මයන්ටත් අධිපති ප්‍රත්තයෙන් ප්‍රත්ථවීම සිදු කරනු ලබනවා එකකේ තන් සමු නානංච රූපාණං කියල ඒන් සමුත්තාානය කරවනු ලබන ඒ සිතෙන් සමුට්තාානය කරන හටගන්වන ඔසවන ඒරූපවලට චි චිත්තජරූපයන්ටත් උපකාර කරනු ලබනවා. එතවට අපි රූපගත්තහම චිත්ත ජ රූපවිදිහට උපදින රූපයන්තේ න නනි සුද් ශ්ටමකරූප. නද සුද්ා්ටමක රූප කියල කියන්නේ පටවි ආපෝ තේජෝවායෝ වර්ණ ගන්ධ රස ඕෝජා මේ පටවි ආපෝ තේජෝවායෝ කියැන සතර මහදහතුව මහාබහොත රූප කියල කියනවා ඊට පස් මහාබහොත රූප හතර යම් තැන එකතුවක් තියෙනවනම් ඒ එකතුන තැනක අපිට අහම්බෙනවා වර්ණ ගන්ධ රසෝජා කියලා මෙහි ගුණාත්මක ලක්ෂණ ටිකක් එකත් මේ රූප කලාපයකම අනෙ වන ති ටික් නිසා මේ ගති අටක් තමයි රූප කලාපයක් කිය රූපය කිය කියන තැනක මේ චත්රෝමहाබතා තු මහාබතාන උපාදා රපමතු මහදාතු නිසා උපදින උපාදායි රූපයක් තියෙන තුළ සර මහධාතු කියනෙ උපදින්නේෙ මොක් මුල් කරගෙන දමකක් නිසාද මේ සත්‍ර මහතු උපදිने මොකක් නිසාද මොකක් මුල්කරගෙනද සතර මහදාාතුව උපදින්නේ සතර මහදාාතුව තිෙන්න්නේ කියලා බැලුවහම අපිට හම්බිෙන සතර මහධාතුව චිත්තජ උපදිනවා. සිතිං උපදවන රූප හැටියට උපදවනවා. තොට එකට කියෙන චිත්තජ රූප කියලා. සිතිං උපද වනෝ සිිටිං සමමුට්ඨානය කරවනවා. සිතිං ඔසවනවා රප සත්‍රමහදාාතුවල යම් කොටසක්තියන සිතිං ඔස්වන. සිතිං ඔසවන රූපයේ තියන බලපෑම මත තමයි. යම් සිත් සමග මේ රූප වෙනස් වෙන්නේ සිත් සමග රූප වෙනස්සීමට ලක් වෙනවා එක මේ පිළිබඳව අපි මීට ප්‍රථමේනොත් යම් කරුණු කාරණා සාකච්ඡා කලා හඳුනා ගත්තාර කොහොමද මේ කයි සැහැල්ලු වෙන්නේ කියලා අරමිහින් තලා වැසී එ කාන්තාවක් සෑගිරිය පින්කමකට උද්බහෙග ප්‍රීති ඇතිේ ල ගේයා කියලකිවේ දවට යම් කිසි විදිහෙකින් මේ කායිකව ඇති වෙන යම් ඒ සැල්ලු බවක් තියෙනවා නම් ඒ සැහැල්ලු බව කියන එක උපදින්නට හේතුවක් බවට පත්වෙනවා ඒ සිත එතකොටට යම්රධ භවක් තියෙනවා නම් කර්මන්න්‍ය තාදී රූප තියෙනවා නං ඒ ඒ ධරමයක් මේ සිත මුල් කරගෙන උපදවන රූපැහැටියට හඳුනාගන්නට පුළුවන් කම තිබෙනවා ඒවගේ භවරූපාදී යම් දේවල් තියෙනවාන ට පස්සේ සබ්ද රූපය තියෙනවන මේ ඔක්කොම සිට මුල්කරගෙන උපදදිවන්නට පුළුවන්කමතියෙන රූප. ට මේ යම්කිසි සිතක උපදවනු ලබන චන්ධාධිපතිව උපදින සිතක උපදවනු ලබන මෙබඳු ආකාරය යම් රූපයන් සමුඨානනය කරන බවක්තියනවනං හටගන්වන බවක් තියෙනවන අන්නේ සිතස් සමඟ උපදින සිතෙන් උපදවන ඒ රූපටික චිත්තජ රූපටික මොකක්නි සාධිපදන. අධිපති බවට පත්ව වන ධර්මයෙහි ප්‍රත්්‍යතාවේ මේ රූපයන්තත් බලපානු. ඒ සිත චන්ධාධිපතිව වනුත් තේ චන්දයට අනුරූපීව මේ සිත්තට සිතේ උපදින අනික චිත්ත චැසික ධර්මයන්ටේ රූපයටටත් එහි බලපෑම සිද්ධ වෙනවා එක අපිට නතර කරන්න කුලන්කමක් ඇතේ නෑ. ඉට පස්සේ චිත්තා අධිපතිව විරියාධිපතිව වීමන්සාධිපතිව යම්බද ආකාරයකට සිත් උපදවනකොට සිතේ උපදවන ඒ අධිපති ධර්මය ඒ සිතටත් ඒ සිතට කියැනෙ ඒ අධිපති ධර්මය හැරුණු කොටගැනි චන්ද චිත්ත විරි වීමන්ස කියන මේ අධිපති ධර්මටික හැරුණු කොට ඒ සිතෙන් උපදවනු ලබන අනිෙකු සියලුම රූපයන්ටත් ප්‍රත්්‍ය වෙනවා අනිෙක් නාම ධර්මටටත් ප්‍රත්ව වෙනවා නාමකිවේ වේදනා සඥා ඒ ධර්මටික හැරුණ කොට ති අනි චෛයිතසික ධර්මටිකටත් ඒ ප්‍රත්්‍යවීම සිදු කරු ලබනව. මොකක් මොන ප්‍රත්්‍යයෙන්ද ප්‍රත්්‍යයවෙෙන. අධිපති ප්‍රත්තේ කැන්නේ ඒ හිතේ ප්‍රධානය බවට පත්වවෙන්නේ චන්දේ නං ඒ සිතේ තියෙන නාම ධර්මටිකටත් ඒ සිතයෙන් උපදවන රූප ධර්මටිකටත් අධිපතිය ස්වාමීත්‍යය ප්‍රධානත්වය දරන්නෙමකක්ද චන්දේ ඒ හැම තැනකදිම ප්‍රධානත්වය දරන්නේ චිත්තේනං චිත්තේ තමයි විර ෝ වීමංසාාවන ඒ ධර්මය තමයි අ නාම ධර්මටිකටත් ඒ රූපධර්මටිකටත් අධිපති ප්‍රස්ථේ සිද්ධ කරන දේ බවට පත්ය එතකොට මෙන්න මේ ආකාරයට අපිට අධිපති ප්‍රත්්‍යය පිළිබඳව හඳනාගන්නට පුළුවන්කමතියෙනවා කුසලය අධිපති ප්‍රත්තයෙන් ප්‍රත්්‍යවීම සිදුකරනු ලබනවා කුසලයට වගේම අව්‍යාකෘත ධර්මයට අධිපති ප්‍රත්්‍යයෙන් ප්‍රත්්‍යවෙනවා කියන එක පිළිබඳව අපිට හඳනාගන්නට පුළුවන්කමතියෙනවා එතකොට එක රූපයට ප්‍රත්්‍යවීම වගේම ඒ සිතේම තියෙන අනිකු ධර්මයන්ට සහජාත වස්යෙන් ප්‍රත්්‍යවීම තමයි අපිේතනදී හඳුනාගනු ලබන් එටවට මෙන්න මේ විදිහට කුසලේ මුල් කරගෙන කුසල් ලිපදීම කුසලේ මුල්කරගෙන කුසල් ලිපදීම කුසලේ මුල්කරගෙන අව්‍යාකෘත ඉපදීම කුසලය මුල් කරගෙන කුසලේද අව්‍යාකෘත ධර්මයන්ද ඉපදීම කියන මේ ආකාරයන්ගෙන් මේ ප්‍රත්්‍යවීම කියන දේ සිදු කරනු ලබනවා එක අපිට මේ විදිහට හඳුනාගන්නට පුළුවන්කම තිබෙනවා. එවගේ අපිට පස්ස කරන හැටියට අපි දකින්නට ලැබෙන දැන් අපි ඔන්න කුසලා දම්මා කියෙනකින් කරුණු හතරක් සාකච්ඡා කර කුසලේ මුල් කරගෙන කුසල්ලිපදීම කුසලේ මුල් කරගෙන කුසල්ලිපදීම කුසලේ මුල් කරගෙන අව්‍යාකෘතිපදීම කුසලේ මුල් කරගෙන කුසල්ලෝද අව්‍යකෘතවූද ධර්මීපදීම කියන මේ කොටස්ටික පිළිබඳව අපි හඳුනාගන්න ටයේදනා එතනදී අරමුණ බවකයන අධිපති ප්‍රත්්‍යය ඇති කලේ කුමක් ද අධිපතිභාවේ සිද්ධ කළේ ද චිත්ත විරිවීමන්ස කියන දේවල්ටික එහි අධිපතිභාව අධිපතිභාවයෙන් ප්‍රත්්‍යවීම සිද්ධ කලා එතකොට ඒ ධර්මටික අධිපති බවට පත්වෙන කොට ඒ සිතේ යදෙනකොට අපි කිව සහජාතා අධීපති කියලා ඒ සිතක් ගරු කරගෙන අනිස් සිතකගේ කාරමණු කරන කොට එකට කිව්වා ආරම්මනාධීපති කියලාැ ඔන්න අධිපති ප්‍රත්්‍යය පලවෙනි කොටස දැ ඔබ තේරුම් යන්න ටඔන් ති පිළිබඳව කතා කරනකොට පළවෙනි කොටස කොටස් දෙකට බේදවා සහජාතා ධිපති රම්මණනාධිපති කියලා සහජාතා ධදිිපති කෙකිවේ චන්දචිත්ත රිවීමන්ස කියන මේ ලක්ෂණටක ඒහිතේමීිපදිලා ඒහිතේෙන තියෙන අනෙක් ධර්මවල්ලට අධිපතියෙක් බවට පත්වෙනවා කිය එක ආරම්මනාධිපති කෙකිවේ තමන් කරපු කුසලේප් ඒ දහර්මය පිළිබඳව නැවත්ත සිහිකිරීම් අකුසල් සිතකින් ෝ කුසල් සිතකින් ගරු කරගෙන හිතනවා. ග එක මහ ලොකුවට කිව්වා කියලා කියන්නේ. ඒගෙන මහ ලොකුවට හිතව කියලා කියන්නේ. නට අන්නේ කරපු කුසලේ පිළිබඳව ලොකුවට හිතවා. සරලව කිවොත්තේ. එක තේරුම් ගැනීමේ පහසුවට කිවේ. හැබයි එක ගරුම් කත්තා කිය එක ගරු කරගෙන හිතනවා. න්නේඒ එක ගරු කරගෙන හිතනා කියනකොට ඒ හිත්ත ගරු කරලා මෙනෙහි කරනවා කියන තැන කිරීම කද්දේ දෙන්නේ.ඒ ගරු කරගෙන මෙනෙහි කිරීම කියන තැනක දේ දෙන්නේ අධිපති ප්‍රත්්‍යය තමයි. එට කුසලයක් නම්කුසලය මෙනිහිරණ එක කුසලයක් නම් කුසල එකට ප්‍රත්ථවෙලා තියෙන අධිපති ප්‍රත්තයෙන් එකට කියන්නේ ආරම්මනාධහිපති කියලා ඒ හිතේ පපදල ඒහිතේම තියෙනෙවලට ප්‍රත්වෙන කකොට කියන්නේ සහජාතා අධිපති කියල දැන් ගන්න අධිපති ප්‍රත්තයහි ඔය තියන කොටස්ටික ඔබට ඔය කරුණු හතරකින් අපි මේ විදිහට හඳුනාගන්නට යෙදුනාම් ූලික වසේෙන්. ඊට පස්සේ අපිට ඊළඟ ැ තිි මාතිකා ක්කට බිත් අනුවන යන්න අපි කුසලා දම්මමා කියන පලවනියකට අනුවතමයි කරුණු හතර සාච්චා කල. කුසලේ කුසලේකට කුසල කුසලේකට කුසල අ්‍යාගතයකට කුසලය කුසලෝද අව්‍යකෘත වූද ධර්මයකට කියලා ඒ හතරම කතා කළේ කුසලේ මුල් කරග. දැ අකුසලේ මුල් කරගෙන ත් කතා කරන නොමකක්ද. අකුසලෝ දම්මෝ අකුසලස් දම්මාස් අධිපති පච්චේ පච්ච. අකු ස ධර්මයක් අකුසල ධර්මයකට අධිපති ප්‍රත්්‍යයෙන් ප්‍රත්්‍යවීම සිදු කරනු ලබනවා අකුසල ධර්මයක් අකුසලධර්මයකට අධිපති ප්‍රත්්‍යය සිද්ධ කරන කොහොමද. එතකට අර ආරම්මනා අධප ස සහජාතා අධීපති කියන අධිපති ප්‍රත්තේ කොටස් දෙකක් අපිට හඳුනාගන්නට පුළුවන් කමතියෙනවා එක අපි කලින් කතා කරලා තියෙන කුසලේ ගැන කතා කරන කට එට කොමද ාග ගරුම් කත්ව අස්සාදේති අභිනන්ඳදති තන් ගරුම් කත්වා රාගෝ උපද්ජති දිිට්ටිහිුප පද්ජති රාගයේ කියන දේ මුල්කරගෙන ගරුම්කත්වා අස්සාදේති එක ආශ්වාදනය කරනවා යම් කිසිගෙනෙක් රාගය කියන දේ මුල්කරගෙන ඒ රූපය ආශ්වාදනය කරනව කියෙහි තන්නකෝ. රාගයෙන් යම් කිසි රූපයක් පිළිබඳව සීකරනතු ඩයාගේ අරමන්න මුකක් පිළිබඳවදතියන්නේ අ රාගෙන් අ රූපය අරමුණු කරනා කියන එක තුළ රූපය පැත්තෙන පෙන් තොට ඒ අභිනන්දනය කරනවා. එක ආශ්වාධනය කරනවා එක විදිනනා හොඳද දෙයක් හැටියට. තොට තන් ගරුම්කත්තා රාගෝ උපජ්්‍යති. එසොටඒ ගරුකරගෙනයට රාගේ උපදිනෝ දිිට්ටහහි උපජ්ජති දිට්හය උපදිනවා. රාගේ හෝ දිට්ටිය රාගේ හා දිට්ටියද උපදිනන්න පුළලන්කම තියෙනෙ එක රග උපදිනව එක දිට්ටය පදින එක රාග දිට්ි කියන මේ දෙකම උපදින්නට පුළුවන්කම. තිවා එතවට මේ මේ අවස්ථාවදිමකදදවනි එතට ආශ්වාධනය නිශ්‍රතව හිතන රාගයඒ රාගයට ප්‍රධානත්වයක් දෙමින් ඒ ඇලෙමින් ඒ පිළිබඳව කල්පනා කිරීම තුළේ අ අකුසලයක් තමයි උපදින්නේ ඒ අකුසලය අධිපති කරගෙන අරමුණු කරනවා දැන් ඔබට යම්කිසි රූපයක් දැක්කහම ඒ රූපය පිළිබඳව හිතේ කැත්තක් උපදදින. එකරිග ාග සිතක් ඉපදදුන කියලලා ඔබ සහිත සිතක් උපදිනවා. රාගයක් කිපදුනාට පස්සේ මොකද වෙන්නේ අර උපදවාගත්ත රාග සහිත සිත අරමුණ කරමින් එහමන තිනං ඒ අවස්ථාවේ දකපු රූපය අරමුණු කරමින් ඒ ආශ්වාදනය කරන්නට පෙළබෙනවා. එක ආශ්වාදනය කරනකොට තමන්ට දැන්ගේ අ අරවස්ථාව ගරු කරගෙන හිතන්නේ එක ප්‍රධානත්වයට තබලහිතේ එක තමයි මූලික කරගෙන තියන්නේ අන්නේ විදිහට නැවත හිතනවා. නැවත හිතන හිට කුසල් දකුසල්ද. අප හුරාගවයෙන් කලින් දැකපු දේ පිබඳව දැන්. න්න දේවරුවේ ඔබ දැකපු දෙයක්දැෙන් ඔට හරි පසු මෙිනිහි කරනකොට දවල් කාලිද හරි කැත්තත් තියන හරි සාවාත් තව දුරට අත් තියනවා. දැන් සිහිකරන්නමක්ද සීකරන්නේ අර දැකපු දේ පිළිබඳවඔහෝ ඒ සිත තමයි ඔබාශ්වාධනය කළ සිත තමයි ඔබට අරමුණුවන්නේ ඔබේ හිත්තට දැනුනු සුවය සොම්න්නස ඒගේ දේවල්තමයි අරමුණ කරන්න.ඒදොට එහෙම අරමුණු කරගන්න කොට මොකක්ද පේන්නේ. ඒම ඔබේහිතෙන් අරමුණු කරගන්නොට තවදුරටත් බේහිතේ රාගය උපදිනවා. ඔබේහිතේ තවදුරට ත්‍රාගේ උපදින තවදුරටත් කැමැත්ත උපදිනවා. තොට අන්නේේ රාගය කැමැත්ත තවදුරට දැඩිවතියෙන කොට. අන්න බඳු අවස්ථාවලට කියන. කලින් හටගත්ත දේ පිළිබඳ වකුසලේ පිළිබඳ අරමුණු කරමින්. පස්ස ගරු කරගෙන හිතමින් රාග සහිත සිතා කටගත්. එක ගරු කරගෙන හිතමින් රාග සහිතව හට කත් තවකෙනකට දික්්ටි වසයෙන්ගෝ ඇතිකරගන්නට පුොළොන්කමතියනඒ එක ගරු කරගෙන හිතන්නට පුළුවන්කමතියෙන දිිට්ේක කියන කක්ද. අබිනිවේස පරාමාසෝ දිට්ටේ. අභිනිවේස පරාමාසේ තමයි දිට්ටේ බවට පත්වෙන්නේ. ඒ තුළට පෙවස එක දැඩිව පරාමර්ශණය කරගෙන පද්දිින් අල්ලගෙන ඉන්න එකට කියන දිට්ටය කලක තයි දිට්ටේ සභාව ට දිට්ටි කියල කියන්නේ මේ ආත්මයක් තියෙනවා මැරුුණට පස්සේ උපදින්නේ නෑ ඔය විදිහට හිතන දේවල්විතරක් නෙමේ නැතින දෙවිය ලෝක දෙවන් වහන්සේ නමක් ලෝකය මැව්වා වෙන තිනම් මහා බ්‍රහ්මයෙක් ලෝකයේ මැව්වා ඕකම නෙමේ දිට්ටේ බවට පත්තෙන් අිනිවේස පරාමාස දිට්ය අබිනිවේස පරාමාසය තමයි දිට්ටය එකට ඔබ දැඩිවල්ලගෙන ඉන්නානනිික දිටියක් වැැදදි දිහට අල්ලන් නන්ගට කියන ච දිිය කිය. එට ඒ දිිට්ටිය අස්සාද දිට මිචා දිට්ටිය අසාද දිට්්‍යිය අත්ය නගගේ මචචා දිටිය. රූපයේ ආශ්වාධනය වසයෙන් හිතනම රූපය ආශ්වාධනය වසයෙන් කල්පනා කරනම සම්මාධිත්‍යයද මච්චා දිිට්ටියත. ඒක මිච්චා දිිට්ටයා. තමන් හිතේ සතට වන කම ආශ්වාධනය කරන කම කොහද දකින්න බාහිරතය රූප පැත් ෙන් එක දකින්නට පෙලබෙන. රපයේ පැත්තේ තමට සතුටු වන්නට තියක් තියන දෙයක් ඕට දකින්න පුළුවන්කමතියෙනවා. ඕගේ දැඩිව ඔහගේ සිතින් පරාමර්ශණය කරගෙන ඉන්න අරතියන රූපේ. එම රපේ පරාමාර්ශනය කරගෙන රූපේ දැඩිව අල්ලගෙන ඉන්න කොට අන්නේ අබිනිමේස පරාමාර්සෝ දිත්්හහි කියලකිනවා. ඒ පරාමර්ශනය කරගෙන ඉඳීම තමයි දිට්ටය බවට පත්ෙන්නේ ඉතින් අසාද දිිත්්‍යය වනත් පරාමර්ණනය කරගෙන ඉන්න පුළන්ගෙන් ඒ ස්වභහය තමයි රූපේ දකිනකොටම ආශ්වාද විදිහයට අපිට ැඟගෙනවයි හැගෙන එකම නවත අශ්වාද විදියට කල්පනා කරන්න පුළුව. එනිසාතමයි රූපේ හොයාගෙන නවත නැවත ආශ්වාදය විඳීම සඳහා රපේ වෙතම එලා බෙන්න්නට සිද්ධවෙන. රපේ දක්කොත්තමයි සතුටවිති එක දකින්නම වෙන සතුට උපදී. හයද තිෙන්නේ සතුට උපදිනකම් රූපය පැත්ති. අන්නේ හිතනකමතමයි ආශ්වාද දිට්ටිය තියන සභාවේ එක දැඩිවල්ලගෙන ඉන්නකොට අබිනිවේස පරාමාසෝ දිට්ටේ අබිනිවේස පරාමාසය තමයි දිට්ටේ බවට පත්තල තියන්නේ. ආශ්වාදය දිට්ටිය නෙමේ. ආශ්වාදනය කිරීම කියන එක වස්තුව වත් න දිට්ටි වස්තු කැන දිට්ටය නෙේ. ආශ්වාදය කරන රූපය ගැෙන සතු ටක් ඇති වෙනවා කියන එක එක අශ්වාදයක දිිට්ටේ නෙමේ දිට්ටි කැනම කද. ඒ ආශ්වාදය පරාමර්ෂණය කරගෙන එක රූපේටම දාල බලනකට රූපය ආශ්වාද ජනකයි කියලා දැඩිවල්ල ගන්නගොටමකද වේ. අන්නකට කියෙන දිිට්ටි කියල. එක අසාද දිිට්ටි අන්න එහෙම ආකාරයකට යම්කිසි කෙනෙක් දිට්ටි ගත වෙන වන දිට්ටිගතවීමට හේතුවමකද. මුලින් ආශ්වාදනය කරපු එක පස්සේම දිිට්ිගත බවට අස්සාද දිිට්ටි උපදින්නට හේතුුණ. අස්සාධයක කියන වස්තු වස්තුව තියන පුළුවන් හැබයි දිට්ටිය නැතුව වස් න දිට්ටියනට ැබැ දිිටියය තියන බෑ වස්තුවක් නැතු දිට්ටේ තියනම වස්තුවරභය වස්තුවම ද රූපේ සතුට වෙන කම් රූපය සතුට වීම කිය එක නෙම මේ ප්‍රශ්ියන රූපය සතුට වන්න තැනක කෙනෙක්ේ සතුට වෙන කම තමන්ගහිතේ උපදිනදේ රූපේ පැත්තේ දැඩ තියනවා කියලා අල්ල ගන්නවානගේ රූපය අන්නේ අබිනිිවේස පරාමාසය තමයි දිට්ටේ බවට පත්වෙන්නේ දැංවඔයි දිිට්ටිය උපදින ොකක් කරමුණු කරගෙන මුලින් ආශ්වාද ජනක ලෙස රූපේ ලස්සනයි කියලා රූපේ පැත්තේ හිතුන නංගතියක් ඒක තමයි දැඩිවල්ලගෙනේ රූපේ මයි ලස්සන තියනෙ පැත්තමයි කියලා හිතිං දැඩිව පරාමර්ශණය කරගන්න හොඳට මේ හිතේ තියෙන ගතිටික මේ දෙකක් කරගන්නට තරම් අපි දක්ෂ වෙලා තියන්නට ඕන කැනෙ මේ බෙදාගන්නට තරම් මේ තමයි වස්තුව මේ තමයි දිට්ටිය මේකේ වස්තුව පිළිබඳව දිට්ටියය ඇතිවෙනවනම් ආදීනව බහුලයි කියලා ට අන්නේ එක තේරු ගන්නට පුළුවන්කම තියනටවනමොකදක මචා දිිටයක් මචා දිටි කියන ි්ිි පන්න පුද්ගල දිිට්ි පන්න පුද්ගලට ගතිදයි තිර්චාන ගත හෝ ප්‍රේත ලෝක हो නතිිය අපය තමයි ඒ පුද්ගලට නියත ගතිය නිසා එක සුදුස දෙයක් නෙම අසාද දිි්ි කියනත් අපිට බොහොම සැල්ලුවෙන් තකන්න පුළන්දයක් නේ ිටි සහගත මට්ටමකයන් රූපය සතුටු වවා කියන එක ස්ෝවානාායන් වහන්ස ත් රූපය සතුට උපදීම ැයි රූපේ පැත්තමයි කියලා ැඩිවල්ලගෙන ඉන්නකම.ඒ ස්ෝවානාාරයෙන් වහන්සේට ඇත්ති. නෑඒක අිනිවේස පරාමාසු දිට බිනිවේස පරමාශසය තමයි තන තියෙන දිට්ටි බවට පත්වෙන්න.ඒකට මෙන්න මේ විදිහට අකුසලය කියන එක තවත් අකුසලයකට ප්‍රත්්‍යවීමට අධිපති ප්‍රත්තයෙන් ප්‍රත්්‍ය වෙනවා. එතකොට මේ විදිහට ආරම්මනා අධදිීපති බවෙනුත් ප්‍රත්්‍යවෙන අ කලින් තිබුණ ධර්මයක් අරමුණු කරමින්, අකුසල් සිතකින් නැමත අරමුණු කළ රූපේ දැක්කහම ආශ්වාදයක් ඇතිවුණේ ඒ ආශ්වාදය රූපෙම තියෙන දේ හැටියට පස්සෙ මෙෙනෙහි කරනවා. ගරු කරගෙන හිතනෝ එක ගරු කරගෙන හිතන කොටමකදනේ මුලින් ඉපදනු අකුසලය පස්සේ ඉපදුනු අකුසලේට අධිපති ප්‍රත්තයෙන් ප්‍රත්්‍යවීම සිද්ධ කළා. ආරම්මන ප්‍රත්්‍යයනුත් අධිපති ප්‍රත්තයනුත් මේ ප්‍රත්්‍යවීම සිද්ධ කරනවා අන්නඒ එක නිසාත මයකරක කියන්නේ ආරම්මණනා අධිීපතිකය මේ මේ වචනෙන්ම ඔට තේරුම හිතාගන්නට පුලාන්කම තියෙන එක අරමුණු කරන. අරුණ කරන්නේ නිරුද වෙච්චිදේනන්නේ ැතිවෙලගේ පුදේම අරුණු කරන්නේ. ඒ අරමුණු කරනකොට අරමුණ වීමත් තියෙනවා ඒහිතේ ඇති කරගත්ත දේ මත්තම මේ ඇතිවෙන කොට ඒහිතේ තිබුණු චන්දාාදී ධර්මටික අධිපති බවට පත්වෙල තියෙනවා මේ පස්සේපදනු සිතටක ගරු කරගෙන හිතනකොට. එකොට එකට කිය අපි ආර්මනාදී පති කියෙන. ආරම අධිප අකුසලයකට අකුසලයක් අධිපති ප්‍රත්්‍යයෙන් ප්‍රත්ථව වෙනවා කොයි විදිහටද ආරම්ම නාධීපති බවයෙන් ප්‍රත්වීම සිදු කරනු ලබනවා. එවගේ දිිත්්තින් ගරුම් කත්තා අස්සාදේති අබිනන්දති ගරුම් කත්තා රාගෝ උපජද දිි්ටි පාජති. ට ෙත්්තිිය ූි කර ු ලින්කිව ම කද. රගං ගරු කත්වා කිය රා රුරගෙන හිතලා දිට්්‍යය උපදන ාගේ උපදනෝ ිට්ිය පදන කියලනෙ. දැන්කනක් ිට්ටිය මුල් කරගෙන හිතලා ඒත්කත් රාගේ උපදනවා එතකොට ඒවගේ දිිට්ටියත් උපදනෝ. දිට්ටි රාග රත්ත කියල කිය න. වචනඇතියන දිිට්ට රාග රත්ත කල ිටිගතාවවද ිටි සබිදාවිදය පිබඳු පැදිලන ට රග ත් ිට්ියහි ඇලිලන්න. තමන් ගත්ත වැැරදි දර්ශනයහි කටඒ දිිට්ටිරාගයි දිිට්ටිරාග රත්ත කිය කියන්නේ දිිට්ටිරාගෙන් රත්තලයින්න ඇලිල තියෙන්නේ දිිට්ටිරාගයෙන් දිිට්ටියයහි ඇලීමෙහි ඇලින්න එකමයි දිිට්ටිරාග රත්ත පුද්ගලයා කියලා කියන්න ට මේ යම්කිසි කෙනෙක් දිට් ගරුම් කත්ව අසාදේතිී. දිිට්ටියය ගරු කරගෙන තමන්ගේ දෘෂ්ටියයහි ආශ්වාධනය සිද්ධ කරනවා දිිට්ටිසාගත සිතත්තම එදන දිිටි සාගත සිත දිට්ට ගුරගෙන ආශ්වාදනය කරනකම සිද්ධ කරනවා එක තමන් එහි සිත පවත්ව නොහි රැඳිල දැඩිවල්ලගෙන ආශ්වාදනය කරමින් ජීවත්වෙනවා අන්න බඳු පුද්ගලයන් තමයි මේ දිට්ටිරාග රත්ත පුද්ගලය හටට හඳුන්නන් එතකොට මෙන්න මෙබඳු ආකාරයෙන් අකුසලයක් මුල් කරගෙන අකුසලයක් උපදුවන්නට පුළන් කමතියවා මේ අධිපති ප්‍රත්්‍ය මූලික කරගෙන අකුසලයක් මුල්කරගෙන අකුසලයක් මුල් උපදිනවා ඒ උපදින වෙලා වෙදි අය අකුසලය අනිත් උපදනුව අකුසලයකට අධිපති පරත්වයෙන් ප්‍රත්වයෙනවා. මූලික වස්සේෙන්ම හතා කළේ ආරම්මනා දිහිප්පති වසයෙන් ප්‍රත්්‍යවන් එකක් අරමුණු කරගෙන ඊට පස්සේ තවසිත් පහළ කරවීම තමයි ආරම්මනා දිීපති බව කියලා කිව්වේ ඒට මෙතනදී රාග කියලා කියනකොට ලෝබ මූල සිත් අටම ගන්න. බ ල සිත් ට කියනකොට බද න්න්නම කද මේ ලෝබ ූල සිත්්ට කිය සෝමනස සාගත දිි්ටිගත සම්ප්‍රයුත්ත සංකාරික සසංකාරික සිද්ධක සෝමනස්සාගත දිට්ිගත විප්පයුත්ව සංකාරික සංකාර්යක සිද්දක උපේක්ෂ අසාගත දිිට්ිගත සම්ප්‍රයුත් අ සංකාරික සංකායක දිට්ටිගත විපයුත්ත අංකාර්රික සසංකාරික සෝමනස සසාගත හතරයි උපක්කා සසාගත සිත් අතරයි තමයි ලෝබ ූල සිත් අට කියලා කියන්න.ට ලෝබමූල සිත් අටක. රාග කියල කිවේ. තුට මේ සිත් අටේදී සිත්හතරක් දිිට්ටිගත සම්ප්‍රයුක්ත සිත්්තියනවා. සිහරක් දිිට්ටිගත විප්‍රයක් සිත්තියනවා එකැන ට්ටියේදෙන්නේ නෑ කියනෙක්. ට දිිට්ටි වසයෙන් උපදිනවා කියල කිවනි. රූපය ගැන ඇලිල ආශ්වාධනය කරනවා ආශ්වාධනය කරන දැඩිව අල්ලගන්නවා පරාමර්ෂණය කරනවා. අන්නේ දැඩිව පරාමාර්ෂණය කරනවා කියනෙ මොක යිති. දැඩිව පරාමර්ශණය කරනවා කියනෙ කයිති සම්පූර්ණම දිට්ටි සාහගත මටමටද අර සිත්්තටේම දිිට්ටි සාගත සිත්තමයි ඒතැනක උපදන්න. යම්කිසිගෙනෙකට දිිට්ටිය නැත්තං දිට්ටි විප යුත්ත සිත්තමයි පහරවෙන්න එ කෙසේ වෙතත් එක ගරු කරගෙන හිතනකොට දිට්ටි වස්සෙන් ඇසුරුවෙන්න පුළුවන්කමකුත් තියවා ඒවගේ ලෝබෝස්ෙන් ඇසුරුවන්නට පුළුවන්කමකුත් තියනවා මෙ මේ විදිහට ඒ ධර්මයන් ඇසුර වෙන්න පුුවන්කම තියෙනවා. එතකොට තමන්ගේ සිතේ උපදිනාකු සල් හ, අනුන්ගේ සිතේ උපදිනාකුසල් කියන මේ ඕන සිතක් මුල් කරගෙන මේ විදිහයට ඇතිකරගන්නට පුළුවන්කම තියනවා. හැබැ මෙතනදී කොයිවෙලාවකව මේ ගන්න නැහැ දවේශාදී අනෙක් සිත් පිළිබඳව ගන්න දෝසය මෝහය වගේ දේව ගන්න නෑ. ඇයි දේශය ගන්න ඇත්තේ දේශය ගන්න ඇත්තේ දවේශය තියෙනකොට අපි එක ධර්මයක් ගරුර ැනීම සිද්ධ කරන්න රහ තමයි එතකොට හිතේ පවතින්නේ. එදකට එක මූලිකත්යයක් වෙන තැකට හිම වෙන්න දවේශ මූල සිතේ දේශය තමයි යොකො වැදකොට සිද්ධ කරන්න. එනිසා අකුසා සිත් පිළිබඳව හතා කරනකොට දේශයකින් අධිපති කෘත්තය කරනවා කියන එක වෙන්නේ නැහැ. එවගේම මෝහය අරමුණත් එක ගැටනා කියලා කියන්නේ හැම්වෙලාවකදිම ආරම්මනා අධීපති සිද්ධ වෙන්නේ ත් පසේ චන්ද චිත්ත විරිවීමන්ස කියන ධර්මටික එතන දී දෙන්නෙත් නැති නිසා එතනද අධිපතිකොය දේශ සහගත සිත්්තල සිද්ධ කරන්නේ ෑ මෝහය කියලා කියන අරමුණක මුලාවට පත්වීම පැදිල් නැතිකමත් එක්කනේ ඒ නිසා එතනදිත් මේ අධිපතිකෘොත්තය කියන දේ සිද්ධ වෙන්නේ හැදෝබමූල සිතත් එක්ක තමයි මේ අධිප්‍රති බව සිද්ධවෙන්නේ මෝහය මූලික කරගත්ත අවස්ථාවල නෑ ල සිත්තටේ දන ැංුල තර ඒරකොට අධිපතිභාවය අධිපතිකෘත්තිය සිද්ධකරන්. ඒට අධිපතිකෘතිය සිද්ධ කරන හට එකනු ආත්මා බිනන්ධනයාදිය එකැ තමායි දැඩිවල්ල ගන්න තැන් කැනෙදැන් අපිට කුසලය කරාම එක ආශ්වාද වසයනත් අකුසලයක් කරාම ආශවාද වසයනු තල්ලන්න පුොල. තමන් කැමති දැකපු රූපයක් තමන්ගේ හිතට කාවයදනු රූපයක් මෙනෙහි කිරීම. සබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් මෙනෙහි කිරීම තුළ. ගරුරගෙනම මෙනිහිරන්න පුළුවන්කම තියෙන ඒ එකසාමාන්්‍ය මටමින් දිට්ටිගත විප්‍රයොක්ත මට්ට මේ සිතාක් දට එහෙම අවස්ථාවලදි සතුටින් මෙිහිරත් එක සෝමනස්ස සහගතයි දිිට්ටිය ඉදිලනෑ දොට දිිටිගත විප්‍රයුක්තයි තමම්ම හෝ මෙ මෙහෙවීම මත අසංකාරික සංකාරිකවස්සිං උපදවන්න පුළුව එවගේම තමන්ට වේදනාව උපේක්ෂා සහගත වෙන්න පුළුවන් හැබැයි තමන්ට එහි කැමැත් තක් විදිහට ලෝබෙහි ඉදිලා තියෙන්න්නට පුළුවන්කම තියනවා හැබයි වේදනාව සිතේ තියෙනෙක පක්ෂාසාහගත මට්ටමක තමයි වේදනා බෙහිදයෙන් තියෙෙන ඒ මත්ත සංකාරික සංකාරික අවස්ථා තියෙනවා ිට්ටිගත විප්‍රයුක්ත තැ ිට්ටියට පත්වෙල නෑ ට ඒ අවස්ථාමනනා ඔබේ ජීවිතය පැත්තෙන් ගත්තු ඒ අවස්ථා කියල කියන්නේ දැන් ඔබට ඔය දැකපු හපු දේවල්වලට ආසාාවක් ඇති වුණ දේවල් ගෙන අපහු හිතනයක එගැන කල්පනා කරන එක ට කැමති දෙයක් නිකම් අරමුණුව වෙනවා ගැන ලොකුවට ඔබ කැත්තිෙන් ආශවාධනය කරන මට්ටම නෙමයි ොටඒක ඒකනෙක් ඔබ නැවත දකිනකොටේ බඳු අවස්ථාවල හිතව පේක්ෂා සසාගත මට්ටමක තියනවා. දැහි තන්නකෝ ඔ කැමති කෙනෙක් නිතරම පේනවා ක කියෙලාෙ තන්නක දොට සාමාන්‍යෙන් පෙෙන අවස්ථාවලද ඒ රූපය පිළිබඳව ඔබට ඇතිවෙන්නේ නැහැ අ සෝමනස් සහගත ැගේ මක්ක ඇති වෙන්නේ නෑහ ැමවස්තාවද පේක්ෂ සහගත මට්ටමක තමයි තිෙ ලෝබ ල් කරගෙන තියෙන ැ පේක්ෂ ාගත මට්ටමක තමයි ේදාව තියෙෙන. ආශ්වාදය වසෙන් ඔ සතු ටිින් හිතන කොට තමයි සෝමන සසාගත සිත් උපදන්නේ. නොට මෙන්න මේ විදිහට ඒ සිතේ දිිට්ටිගත වෙප්‍රයුක්තව තිය සිත් ඔබට උපදින්නට පුළුවන්කම තියෙනවා. හැබ මේතන ආත්මාභි නන්දනේ තියනකොට සහ ආශ්වාදය පිළබඳ දැඩිව අල් ගැනීම තියනකොට අන්න තන දිිට සාග සිත්තු පපදදි. ආත්මාභි නන්දනය කෙළකිව්වේ ඒ තමන් පිළිබඳව ඇති කරගන්නා ආත්ම දිිට්ටය කෙනෙක් ගන මම ඉන්න එක දකින කෙන එක විඳනු ලබන්නා ඉන්නවා.ටඒක තමන් ඇති බවට අල්ලගන්නකම් ඊට පස්ස ආත්මයක් නොවෙනොස් යන ආත්මයක් මේ විඳදගෙනයනු ලබන කෙනෙක් න්නා කෙහිතනකම. ඊට පස්ස අනනිත්ක අසාද දිිට්ට්‍ය යාආදී දේව අස්සාද දිට්ටි කල කියන්නේ රූපේම ශ්වාදය කලලාි මුලින්කිවේයන්න ඒ දිිට්ටිසාහගතමත්ම් ඇතිවීමත් න්න ඔය කියන ලක්ෂණටකින් අපිට පිනතුන හඳුනාගන්නට පුළුවන් කමතියෙනවා මෙහි ස්වරූපයන් පිළිබඳ මේක තියෙන යෙදීම් බෙදීම් පිළිබඳව අපිට හඳුනාගන්නට පුළුවන්කම තියෙන ඇ මේ තමයි දිට්ටි සාහගත මට්ටමක සසාහ ලෝග සාගත මට්ටමග යෙන ස්භාවේ මේ වගේ අවස්ථාවල වෙන්නම කක්ද අකුසලයක් මුල් කරගෙන තව අක්ුසල් උපදිනව කියනදී තමයි සිද්ත වෙන්නේ මෙතනදී ආරම්මනාධීපති භවතමයි අප මේ ප්‍රධාන වශයෙන් සාකච්චා කරන්න දුවට අකුසලයක් ගරුකරගෙන රාගේය ගරු කරගෙන මෙනෙහි කරනකොට අන්න එක ගැන මේ සිත් උපදිනා අවස්ථාව තමයි අප මේ විදිහට ප්‍රධාන වසයෙන් හඳුනාගන්නට යෙදුනේ. ඊට පස්සේ අපිට හම්බ වෙනවා අකුසලා අධිහිපති සම්පයුත්ත කානං කන්ධානං අධිපති පච්චයන පච්චයෝ. අකුසලා ධහිපති ධර්මය සම්පයුත්තකානං කන්ධාන අධිපති පච්චේන පච්චයෝ නැ. අම්මන ප්‍රත්වයන ලින් කතා කළ දැන්වේ කියන සහජාතා අධිපති කියන එක සහජාත කියලගන්නේ එකට උපදින ධර්මයන්ට ප්‍රත්්‍යවීම සිද්ධ කරන. එක තමයි මේක වේ අකුසලා ධිහිපති සම්පයුත්ත කානං කන්දාානං අධිපති පච්චයන පච්චෝ. අකුසලා අධීපති ධර්මය ඒ ඒහා සම්ප්‍රයුක්ත වන සම්පයුත්තකානං කන්දාාන සම්ප්‍රයුක්තයි කියලගන්නේ ඒකත් එක් එකට යෙදිලා තියෙන දකන්ද ටිකට. ක ක් එක ද යන ස්කන්ද ය ෝබසි තක්කුපදන ලෝබ මුල තක් පපදදිවාන ඒ ලෝබය එක් තිය අනි කිස්කන්දටික තියන වේදනාවත යද නස්කන්දේ සංඥාව සංඥාස්කන්දය ඒවගේ මනිකුත් චයිත සි සංස්කකාරස්කන්දය විං්ඥානය විංඥානස්කන්ද. ට ඒහා සමඟ තියන ඒ අන චෛත සික ධර්මයන්ටත් අධිපති ප්‍රත්්‍යය සිද්ධ කරනවා. එතකොට මේ අධිපති ධර්මය සිද්රන හජාත අධිපති කියන අධිකරොත සිද් කරන. ධර්මකීයක් අපි හඳුනාකත්තද චන්ද චිත්ත විරිවීමංස කරන හතරයි අපි හඳුනාරත චන්ද චිත්ත විරි වීමන්ස. වීමන්සාාව කියනම කක්ද. ප්‍ර්ඥාව. ප්‍ර්ඥාව අකුසල් සිතකය දෙන්න පුළුවන්ද. ප්‍ර්ඥාවක්කුසල් සිතකය දෙන්න පුළුවන්කමක් ඇත්ත නෑ. ඒනිසාමයි කෙනෙක් සතුවතියන දැනුම සහ නුවන කියන දෙකක් කියල කියන්නේ. කෙනෙක් මහා දැනුමක් උපයෝග කරගෙන නැස්ටික ආයුදයක් සකස් කරනවා ලෝකට හානියක් පමණුවන්ඒ ප්‍ර්ඥාවනමේ අප අපි ගොඩක් කලාටත ඔහ ඉගන ගත්ත කෙනෙක් කියල ඔහු නුවනැත්තෙක් ැටට අපි දකින්න හු නුවනැත්තක්නෙේ ඔහු ඉගන ගත්ත කෙනෙක්. ඔහු දැනගත්ත කෙනෙක් දව හැබ ඔහුට කියන්නේ ප්‍ර්ඥාවන්තය කිය ප්‍රඥාව කියන කුසලට පමණක් අන්‍ය වන ධර්මය. කුසල චරිසක ධර්මය. ප්‍ර්ඥාව කුසලේදේ නෙනෑ ඒ දැනුව නෙමීමම ැද ගතා කරන්න බුදු දහමන්තුවල ප්‍රඥාව කියන දැනින් කතා කරන්න. කතා කරන්නේ ලෞකික ලෝකෝතරාදී තැන්වල එදන කම්මසකත සම්මාධිත්්‍යයේ පටන් ලෝකෝත්‍රර සම්මාධිත්්‍යය දක්වාමදදි වෙන ඒ ප්‍රඥාව පිබඳු තමයි ප්‍රඥාව කියල කතා කරන්න. ඒකට ප්‍රඥාව කුසල්සිික දන්න බෑන දැන් අපි කතා කරන්න අ කුසලයක් අකුසලයකට සහජාත වස්යෙන් ප්‍රත්්‍ය වෙන විහගැන අත්සාජාත ධිප විදධයට ප්‍රත්තිව විදහ පිබඳව. එනිසා අපිට නහැ මෙතනද ප්‍රඥාව කියන වීමංසාාව කියන කිය දෙන්නේ හැබැයි චන්දයේ දෙන්න පුළන් චිත්තයේ දෙන්න පුළ වීරයේ දෙන්න පුළුවන්කමන් තියෙනවා. එතකොට චන්ද චිත්ත විරි කියන මේ දේ වල්ටික අකුසල්ල සිතක වනත්තිය දෙන්න පුළුවන් ගහම තියෙනවා. යමකුසලයක් බලවත්වෙනකොට එක්ක චන්දයේ බලවත්තෙන එක්ක චිත්තේ බලවත්වෙන එක්ක වීර්ර බවත්වෙන. අකසල් සිතේද අධිපතිකෘත්ය කරන ධර්මතමයි චන්ද චිත්ත වීර්රය වීමසාාව නෑ. චන්දයේ බලවත්වෙනකොට ඒ සිත ඒත් බලවත් අකුසලයක්. චිත්තේ බලවත් වනත් ඒත් අකුසලේ බලවත් වීර්ය බලවත්ව වනොත් ඒත් අකුසලේ බලවත්. ඒ සිත බලවත් බවට පත් කරන්න ඒ සිතේ තිබෙන එක ධර්මයක් ප්‍රධාන වැකොට සක්සිද්ධ කරන. ධර්මයක් අනෙක් ධර්මයන් අිභවා නැගී සිටීම සිද සිද්ධ කරනවා අන්නන්නේ එක ධර්මයක් අනෙක් ධර්මයන් අභිභවා නැගී සිටීම එක ධර්මයක් අනෙක් ධර්මයන්ට වඩා මූලිකවීම අන්න එක තමයි පිනතුන අපි හඳුනා ගන්නේ අධිපති ප්‍රත්්‍ය හැටියට එතුට අපිට ඒ අධිපතිකෘය කරන ධර්මහටයටට අකුසල සිතකාහාම්ෙෙන චන්දය චත්තය සහ වීර්ය කියන මේ අංගතුන තමයි අපිට හම්බෙන්නේ ද මෙන්න මේ විදිහට අකුසල ධර්මයක් ප්‍රත්්‍යවීම සිදුකරනු ලබනවා අකුසල ධර්මයක් ප්‍රත්්‍යවීම සිදුකරනු ලබනවා තවත් අකුසලයකට ඔන්න ඔය කියපු ආකාරයන්ග ඉන් කියැන්නේ සහජාත විදිහටත් ප්‍රත්්‍යවීම සිදුකරනු ලබනවා. දෙ අපි කතා කලා අකුසලයක් කහොමද අකුසලයකට ප්‍රත්්‍ය වෙන්නේ ආරම්මණ වසයෙන් ප්‍රත්්‍ය වෙන්නේ හොමද කියලා ඒවගේම අකුසල ධර්මයක් සහජාත වස්සයෙන් ඔය කියපු ආකාරයටත් ප්‍රත්ව වෙනවා එක තමයි සහජාතා අධිපතිව ප්‍රත්්‍ය වෙනවා කියලා කියන්නේෙ ොට සහජාතා ධිපතිය කිය තිය විශේෂත්්‍යය දැංඟගට පහැදිලි ඇති ඒහිතේම යෙදිල ඒ හිතය උපදින ඡන්දය ඒ හිතේ තියෙන අනික් ධර්මවලට බලපාන විදිහේ. ආරම්මනාධිහිපති කියලා කියන්නේ වෙන ධර්මයක් මෙතනට බල පවත්වන විදිහ පිළිබඳ වෙන ධර්මයක් මේ ධර්මයට බල පවත්වන විදිහ පිළිබඳවතමයි ආරම්මනා අධීපති කියල කියන්නේ. සහජාතා අධිපති කියලා කියන්නේ එතන ඉපදිල එතන අධිපති බව ඇති කරන ධර්මයක් විදිහට. එක හරියට අර උපමාවකට අපි මුලින් කතා කලාර පාසලේ පන්තියක ඉන්න ශිෂනායකය වගේ එකම එකම මේ විශය ඉගන ගනිමින් එකම පාඩම ඉගෙනගනිමින් හැබැයි අනික් ළමයින්ට වඩා මේලමයින්ට මූලිකත්වය ගැෙන කටයුතු කරන්නේ අප විශිෂනායක ටඒ ශිෂ්නායකයවගේ හැරිට. එකම පන්තියේම ශිෂ්‍යෝ එකමය ඒේකම අධ්‍යාපනය ලබන අය හැබයි එ නායකත්වයක් දරනවා ඒ දරණ නායකත්වය කියනෙම කක්ද ඒ දරන නායකත්වය කියන එක එතන අධිපති බව තමයි එතනද ඇතිකරලා තේල්. ට ඇතිකරපු අධිපති බවට කියනෙම කක් කියලද සහජාතා අධිහිපතිී කියල තමයි යාගේ තියනෙ සහජාතා අධිපති බව. රම්මනා දීපති බවතියනම කක්දක එතන යෙදිල නෑ හැබයි එක ගරු කරගෙන හිතන හරියට ගුරුව රක් වගේ මක් අපිපමවාක් දට ගුරය පන්ති ඉන්න කෙනෙක්නමන් බයක ගරු කරගෙන තමයි පන්තිය පවතින්නේ. කට එතන ද අධපති බව ඇති කරල තියෙනමක්රගෙනද එතනද අධිපති කල්ල තියන ආරම්මණ අධීපති විදහට දොට මෙන්න මේ විදිහට පට අධිපති ප්‍රත්ථ්‍ය පිළිබඳ හොට දෙදකට කතා කළේ ඒ දෙකින් එකක් තමයි අකුසලයක් මුල් කරගෙන අකුසලයක් උපදිනවා කියනක පිළිබඳවතමයි මෙතනද අපි හඳුනාගන්නට ඒදනේ. ඊට පස්ස අපිට හම්බෙනවා අකුසලෝ දම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අධිපති පච්චයන පච්චෝ. අකුසල ධර්මයක් අව්‍යාකෘත ධර්මයට අධිපති ප්‍රත්්‍යයෙන් ප්‍රත්්‍යය වන විදිහ. අපි හඳුනා ත්තය අකුසල ධර්මයක් හොමද අකුසල ධර්මයයටට අධිපති ප්‍රත්තයෙන් ප්‍රත්්‍යය වෙන්න කෙළ බ අකුසල ධර්මයක් අධිපති ප්‍රත්්‍යයෙන් ප්‍රත්්‍යව වෙනවා මොකට ද අව්‍යාකෘත ධර්මයකට මොන වගේ අවස්ථාවලද. සාජාතා අධිපති වසයෙන් විතරයි. සාජාතාධිපති වසයෙන් විතරයි ප්‍රත්ව වෙන්නේ. තවට අකුසලාධිපති චිත්ත සමුට්ානානං රූපානංධපති පච්චේයන පච්ච කුසලාධිප ධර්ම චිත්ත සමුට්ඨානය වන රූපයන්ට අධිපති පත් ප්‍රත්්‍යවීම සිද්ධ කරනවා. අව්‍යකෘත්ත ධර්මයයක්ක් විහට ප්‍රත්ථවීම සිද්ධ කරන්නේ නැහ. අව්‍යකෘතියක් විදිහට ප්‍රත්්‍ය වෙන්නේ නැහැ ඇයි අව්‍යාකෘතියක් විදිහට ප්‍රත්්‍ය වෙන්නේ නෑ කියකිව්වේ ක්‍රාද සිතකින් යම් කිසි ආවර්ජනාව ක්‍රියාසිතකින් කලා කියලා ආවර්ජනා කරන මොහොතිදී අර අකුසලය මේ එහි තියන එක ගරු කරගෙන මෙනිෙහි කිරීමක් නොවන නිසා එහි යෙදෙන ධර්මයයක්න් මෙතනට යෙදෙන්නේ නෑ. එනිසා මෙන් එතනට අදාළවන්නේ නෑ හැබැයි සාහජාතා ධිපති අ්‍යකෘති ධර්මයක පත්වේ නොමන වගේ අස්ථාවල. අකුසල සිතක් උපදිනකොට අකුසල සිත සමඟ උපදින චිත්තජ රූපතියෙනවානේ ඒ චිත්තජ රූපයන්ට චන්ධාධිපතිව උපදින අකුසල සිත ඒ සිතහා යෙදීති වෙන ඒ සිතෙන් උපදවන චිත්තජ රූපයන්ට ඒ චන්දය අධිපති ප්‍රත්යෙන් ප්‍රත්ථවෙනවා. ඒ සිත චිත්තය ඒ සිෙන් උපදවන රූපයන්ට අධිපති ප්‍රත්්‍යයෙන් ප්‍රත්වෙනනයේ අධිපති බව කර නිසා තමයි ඒ රූපයන් ඒ සිතට අනුරූපියය වෙනස් වවීමට භාජනය කරන්න ඊට පස්සෙ අපිටේ සිත ඒ ප්‍රත්ථ වෙනවා වගේ මීළඟට වීර්රය කියනය එක, අකුසලේට සාාවත්කරවීම විදිහට සම්පූර්ණම හිත නැව තකුසලට නමීම සිදුකරනු ලබනවා, විරයාාධිපතිව ඒ උපදිනකොට. අකුසල සිතක් විර්‍යාධිපතිය උපදිනකොට ඒකදින වීර්ර, ඒ සියල්ලට උපකාර වෙනවා, සමහට කායික වේදනාවන් නික්මවාගිහිල්ල එව නොසකා හරලා කායික්ක බව සැහැල්ලු කරගෙන එතුවට තමන්ට අවශ්‍ය පරිදි. ඒ කායික ක්‍රියාකාරිත්්‍යය පවත්වන්නට පවා උපකාරෙන ක ඒ අකුසල සිතයිෙන් උපදවන රූපතියෙනවාන ඒ රූපයන්ටත් ඒ කියන වීර්ය කියනදේ විර්‍යාධිපතිය එපදනුවයේ සිතේද වීරය කියෙනෙ එක සිතෙන් උපදවන රපයන්ටත් අධිපති කෘතය සම්පාදනය කරලා තිේරු. තින් ඔන්න ඔය වගේ අවස්ථාවලදී අපිට හඳනාගන්නට පුළුවන් කමතියෙනවා දෙවැනි කාරණාව අකුසලයක් මුල් කරගෙන අකුසලය අව්‍යාකෘත ධර්මයක ඉප දෙෙන අවස්ථාවේදී අධිපති ප්‍රත්තයෙන් ඒ අකුසලය අව්‍යාකෘත ධර්මයට ප්‍රත්ථ වෙනවා ආරම්මණ ප්‍රත්්‍යති විදිහයටට ප්‍රත්්‍ය වෙන්නේ නැහැ හැබයි සහජාත ප්‍රත්්‍ය විදිහට ප්‍රත්තිව වෙනවා. ඇයි ආරම්මණ ප්‍රත්ති විදිහයට ප්‍රත්තිවෙෙන් නෑ කෙලකිවේ අකුසලයක් අකුසලයකට මේ අව්‍යාකෘතයකට සහජාත ආරම්මණ විදිහට ප්‍රත්්‍ය වෙන්නේ නැහැ එකට හේතුව තමයි අපිට අව්‍යාකෘත සිතකින් ගරු කරගෙන අකුසලයක් කරමුණු කරණා කිය එක වෙන්නේ නැති නිසා. අව්‍යාකෘත කියැනෙකු විපාගසිතක්ක ක්‍රියාසිතක්නේ ක්‍රියාසිතකින් මුලින් කර සිත ගරු කරමින් අනිත් හිත අරමුණු කරණා කියන එක වෙන්නේ නැහැන. ක්‍රියාසිතකින් එහෙම වෙන්නේ එනිසා අව්‍යාකෘත සිතකින් අකුසලේ ගරු කරගෙන අරමුණු කරණා කියපු තිැන වෙන්නේ නැති නිසා ඒ තැනකදී ආශ්වාදනාදය සිද්ධ කරන්නේ නැති නිසා. එතනද කියන්නේ නැහැ ආරම්ම නාදීපති වසයෙන් ප්‍රත්ථ වෙනවා කියල් හැබයි අකුසලයක් කව්‍යාකෘතියකට සහජාත ප්‍රත්ථ විදිහට ප්‍රථවයවා කොම ඒ අකුසල් සිතෙන් උපදවන චිත්තජ රීපතියනවා ඒ සිතේද ඒ සිතේ අධිපති බවගත්ත චන්දය හෝ චිත්තය හෝ වීරිය හෝඒසිතෙන් උපදවපු අර රූපවලට අධිපතිකෘය සිද්ධ කරනවා. අඒ එක තමයි එතනද අපි හඳුනාගන්නට ෙද එසා ඔබට මටි ගට ගක්. ඇටලිලි හගතවේදන්න නහැ ඇැවයි සමස්තයක් විදිහට ඔබ චිත්‍රය පැහැදිලි කරගන්නකුම එකම කියපු කරුණුටික මේ අපි අවසානයට කතා කරපුටික යෙදන කරුණටික අකුසලය කියන එක අකුසලයකට ප්‍රත්්‍යවීම සිද්ධ වෙන අකුසලයක් අකුසලයකට ප්‍රත්්‍යවීම සිද්ධ වෙනකොට අධිපති ප්‍රත්්‍යයෙන් ප්‍රත්්‍යව වවා.ට මුලින් කරපුකුසලයා ගරු කරගෙන හිතන්න පුළුවන් එතකොට අකුස්ස උපදන අකුසාසිතකින් එතකොට උපදින්නමකක්ද ආරම්මනාදීපති ඒ අකුසල් හිතේමයදෙන චන්ද චිත්ත වීරය කියන ධර්මයන්ගෙන් එකක් අධිපතිවයක් වෙනකොට ඒ තයවපදින රූපවලටත් අධිපති ප්‍රත්තයෙන් ප්‍රත්්‍ය වෙනවා එතනින්පදින සමුට්හානය වන රූපෝලට ඒතනදි කිව අපි අකුසලයක් මුල් කරගෙන අධිපති පත්තයෙන් අකුසලයක් උපදවන කිව්වා හම ආරම්මනාධිපති සහජාතා අධිපතික කියෙන ඒ දෙකම සිද්ධ වෙනවා අවස්ථාව. ඊට පස්සි ගා ඟවස්ථාව පිළිබඳ ොකදකුසලයක් මුල්කරගෙන අ්‍යාකෘත ධර්මයක් උපදදිනා කියන තැනට. අකුසලයක් මුල්කරගෙන අධිපතිකෘත්ක් කරගෙන අධිපතිවසයෙන් ප්‍රත්ථවෙමින් අව්‍යාකෘතයක් උපදිනකොට ඒ උපදින අව්‍යාකෘත කියලා කියන්නේ ආරම්මනාධිපති විදිහට ඒ දෙන්නේ නෑ කියල කිවවා ඇයි ආරම්මනා අධිපති වෙන්නේ නෑැකකිව්වේ ක්‍රියාසිතකින් ගරු කරගන්න නෑ අකුසලයක් නිසා ආරම්ම නාධිපති වෙන්නේ නෑ. සහජාත අධිපති විතරක් යදෙන මොද සහජාත අධිපති අකුසල සිතේ ඒ සිතට සහජාතව උපදිනවා අව්‍යාකෘත ධර්ම අව්‍යාකෘත ධර්ම කියලකිවේ අර රූප ධර්ම උපදවන චිත රූප පදින රූපය අව්‍යාකෘතයි එට එද සහජාත වසේගේ දිතියන්නේ එතකට මොහද දෙතන දෙතියෙන අකුසලයක් අව්‍යාකෘත ධර්මයන් උපදවල තියෙනවා අධිපති ප්‍රත්තයෙන් සහජාත අධිපතිවිදිට ඔක තමයි කතා කර ොො කානා ික බධපති ප්‍රත්තිප පිළිබඳ කතා කරනකොට අ කුස්සල වසයෙන් කල්පනා කරගන්න අපි තෞදුරටත් ඉදිරි කාරණාවන් පිළිබඳව ඉදිරයේදී තෞදුරටත් තේරුන්ගන්නට ඔස්සාහාවත්තෙමු එනම් කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්මශ්‍රවනය කරලා යෝනිස්සෝ මනසිකාරය පවත්තල වටිනා කුසලයක් සිද්ධ කරගන්නටේදනේ මේ සිද්ධ කරගත්ත සේලූම කුසල ධර්මයන් අපි අනමෝදං කළේතු අයියට අනමෝදං කරමු. ම අපට ර්ථතයෙන් ධර්මෙන් අනුසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්කන සාමීන්හන්සේතත් අවසරයි මාංකඩවල් නදරත්තන සාමිණහන්සේටත් සාමි හන්සේලා දෙනටම උතුම් නිවනිින් සැනසීම පිණිස මේකුසල් හේතු පනිිශ්‍රේම වේවා කියල සාධහෝ කියලා පින් අනුමෝදන් කරනවා. එවගේ සිලු දෙවියන් තක් අපි මේ පින් අනමෝදං කරම දෙවියෝ සතුටෙ සාධනාදයෙන් මේ පින් අනෝදංගුණු ලබත්වා. දෙවියන්ට තුම් නිවනිින් සැසීම පිණනිසය කුසල් හේ තුඋප නිස්ශ්‍රේම වේවා කියල සාධහෝ කියල දෙවියන්තත් පින් අනමෝදං කරමු. එවගේම මේ සියලූම කුසල ධර්මයන් අපිමිය පරලෝ යන්නට දනු සෑම සිලු ඥාතිවර්ග්‍යයාටම පින් අනමෝදං කරමු. ඔබ සෑම සිලු දෙෙනනානමින් මේ ගිහිල යම්ඥාතිවරයක්කවිින් බලාපොරොත්්නාං එහැම දෙනාටමත් විශේෂයෙන්ම ද මේ ධර්මදේශනාවහි දායකත්තේගෙන හටේතු කරමේ මුදදු ලෝකේටම මෙයුතුම් සද්ධර්ම පණනිවිදේ බෙදා දෙන්නට කටේුතු සම්පාධනය කරනවා මහරගම පදිංචි. හසින්දු හේරත් මහත්මියය සහ චාමරිිකා වික්කුණ ලත් මහත්මිය ඇතුළු ඒ පවලේ පින්නත් පිරිස විසින් පින්නතුන්ම් බලාපොරොත්තු වෙනවා මිය පරලෝ යන්න ටේදන මෙලෝවසෙන් හෝ සංසාරිකෝමීගිය සිල්ලු දෙනාටම පුුණ්්‍යාන මෝදනා කරන්නට. ෑම ල් ති වර්ගඇත් හම දෙනාගම මේ ගිහි පින් ලාපොරොත්වන හැද නාටමත් තමන් කල පිනක් සතුටින් සාධනාදේය තුම් කුසලයන් අනමෝදන්වන්නට ලබේවා ඒහැම දෙනාටම උතුම් නිවනිින් සැනසෙන්නට මේ කුසලය හේතුප නිශ්‍රේම වේවා කියල සාධහෝ කියල පින් අනුමෝදන් කරන්න.ඒවගේම මේ උතුම් කුසල ධර්මය අද දවස්ේදී ධර්මදේශනාවෙහි දායකත්තය දරමින් මුල්ලෝකේටමුූතුම් හරම බදාද දෙන්නට, තුම් අිධරම කාරණාවන් පැහැදිලිකර දෙන්නට ඒ දායකත්තේගෙන ටේතු කරන. මහරගම පදිංචි හසිදු හේරත් මහත්මයට චාමරිිකා වික ුණ ලත් මහත්ම ඇතුළ ඒ පවලේ සෑම සිල්ල දෙනාටමත් එවගේම ෙත් තා ශ රවාද පාත් ්‍රාර්ථ නා කරන්න ලාපොරත්තු වන දෙමව පියන් ඇ තුළ ෞවල්ල සිටුන් සිල් ටත් සෙල නා ටත් නිදක් නීරෝගී ස පත්ව චරජීවන සම්පත්තිය සැලසේවා කායික මානසික සැනසිල්ල දාකරගෙන අමා මහ නිවනිින් සැනසීම පිණිසම මිකුසලය හේ තුඋපනිශ්‍රේම වේවා කියල සාධහෝ කියල පින් අන්මෝදංවන්න හැමදිනාටම තෙරුවන් සරණයි.